බල්ලන්ට මේ අයවැයි මිලියන සියයක් වෙන් කරනවයි කිව්වට මේ බල්ලෝ සඳහා වෙන් කරපු මිලියන සියයක් නෙවෙයි. මේක බල්ලන් සුනක ගහනය, ඒ සුනකයන් වන්ද්‍යාකරණය කියන කාරණය මේ රටේ ප්‍රජා සෞඛ්‍යයට වැදගත් වෙන කාරණයක්. මේ අමතක කරන කාරණේ මුගක්කය මේක අර බල්ලෝ කියන එක අලංකාරිකයක්. අපි කියන්නේ අලංකාරිකයක් විදිහට පාවිච්චි කරලා ඉතාම තුච්ඡ දේශපාලනයක යෙදෙනවා. මේ බල්ලන්ට ඒ සුනක ගහනේ අඩු කිරීම මේ රටේ ජලබීතිකා රෝගය තුරන් කිරීම සඳහා, මර්ධනය කිරීම සඳහා ඉතාම වැදගත් කාරණයක්. අති විශාල මුදලක් වැය වෙන බව විවිධ අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරලා තිබෙනවා මේ ජලබීතිකා රෝගය සඳහා. එතකොට ඒ රෝගය වළක්වන්න, ඒ රෝගය නතර කිරීම සඳහා, මුලිනුපුටා දැමීම සඳහා ඒ සුනක ගහනය අඩු කිරීම අතිශය වැදගත් කාරණයක්. එතකොට ඒ කාරණය මේ බල්ලන්ට ලබා දෙන මුදලක් නෙමෙයි. එතකොට ඒක බල්ලන්ට ලබා දෙන මුදලක් විදිහට පෙන්නලා මේ වගේ ඉතාම තුච්ඡ දේශපාලනයක යෙදීම බරපතල අයහපත් දෙයක්. විශේෂයෙන්ම අපි නැවතත් කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ වගේ මේ වියතුන් එකතු කරගෙන, බුද්ධිමතුන් එකතු කරගෙන දේශපාලනය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුත් අර ප්‍රසන්න රණවීරගේ තැනට වැටීම කනගාටුවට කාරණයක්. අනෙක් අතින් දැන් මේ යෝජනා කරන්නේ බල්ලන්ට මුදල් වියදම් කරනවායි කියන එකෙන් බල්ලන්ට මුදල් වියදම් නොකර බල්ලෝ ගැන හිතන්නේ නැතුව බල්ලෝ ටික මරලා දාන්න කියන එකද? මේ අශීලාචාරකමද මේ යෝජනා කරමින් ඉන්නේ? අපි දන්නවා මේක යම් මානවීය ධර්මයන් අදහන, බෞද්ධ දර්ශනය අදහන, ඒක විශ්වාස කරන, ඒ ආචාර ධර්මයන් පිළිගත් රටක්. ඒ ආචාර ධර්මයන් පිළිගත් රටක අපි මෙවැනි ප්‍රශ්නයක් පිළිබඳව වඩා මානවීය විදියට හිතන්න ඕනේ. ඒක තමයි ලෝකේ හිතන විදිය. වාමාංශිකයොත් මෙහෙමනම් හිතන්නේ රටක මානවීය ධර්මයන් පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් එනවා. අපි මේ මානවීය ධර්මයන් ගරු කරනවා නම් මේ රජයේ අරගෙන තිබෙන සීලාචාර වැඩපිළිවෙල. මේක සීලාචාර වැඩපිළිවෙල. ඒ ප්‍රශ්නය විසඳන්න ඒ සතුන් මරා නොදමා, ඒ සතුන් විනාශ නොකර, ඒ සත්ව ගහණය සීමා කිරීම සඳහා ගත්තා වූ සීලාචාර වැඩපිළිවෙල. ඒක සත්තා ඒ බල්ලු සදා දෙන මුදලක් නෙමෙයි. ඒක කොල්ලන්ටත් මේකෙන් ප්‍රතිලාභ ලැබෙනවා, කෙල්ලන්ටත් මේකෙන් ප්‍රතිලාභ ලැබෙනවා, ජනතා විමුක්ති පෙරමුණටත් මේකෙන් ප්‍රතිලාභ ලැබෙනවා, මේ රටේ සියලු පුරවැසියන්ගේ ප්‍රජා සෞඛ්‍යයට මේක වැදගත් වෙනවා. ඒ නිසා ඒ වගේ අලංකාරික වචන යොදලා පහත් දේශපාලනයක යෙදෙන්න එපයි කියන කාරණය අපි මේ සියලු දේශපාලන ව්‍යාපාරවලින් ඉල්ලා සිටිනවා. අපි මේ දවස් කීපෙම දැක්ක දෙයක්.